ලංකාවීත සුප්‍රකට වශයෙන් බන්ධන කරලා දෙන මැනිකෙනෙකුට අවුරුදු 25ක 30ක වගේ වයස ගෑනු ළමයෙක්ගෙන් කෝල් එකක් ආවා. ඒකේ හා යුරින් රෙකෝඩ් කරනවා. අර කිව්ව මෑනියෝ තමන්ගෙන පුරසාරම් දොඩවනව මෙහෙම. දරුවා මට ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ නමයි රූපකේ වන්න. මම දවස් 3 දිය වෙනකොට ඔයාගේ දෙපා මුලට කෙනක් දෙන්නම් දරුවා. මේ මෑණිට කරන්න බැරි දෙයක් නෑ. අර කෙල්ලත් ශාද්‍රාවත් ඒත් එක කරගන්න බැරි බව කියනවා. ඒත් මෑණි එයා ටිකක් දුර ඉන්නේ. පුළුවන් වෙයිද දන්නේ නෑ. දරුවා සැක සංකා නැතිව මට ෆොටෝ එකයි නමයි විතරක් එවන්න. මෑණි සැර වෙනවා. කවුදෝච්චරටම මට ගෙන්නන්න බැරි జగතක් ওই ළමගේ දෙපා මුලට. මෙහෙමයි මෑණි දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක ෂීජින් පින්ව බඳගත්තුත් උතරයි මට ගොඩ යෑමක් තියෙන මෑණි. අනේ ආව ගෙනල්ලා දෙනවද මෑණි? කෙලි බෑගේ පැත්තේ ඉල්ලුවා. හරි කවුද ඉතින් ඔය කෙනා? මට විස්තර ටිකක් කියමු. මෑණියා චීනි ජනාධිපති. කෙල්ල කියලා දානවා. මෑණි ඩිම් වෙනවා. දරුවා මගේ සාස්තරි විහෙලුවකට ගන්න ආවද? ඊට පස්සෙ අර ඕන කෙනෙක් දෙපා මුලට ගෙන්වන කිව්ව මෑණිගේ ආඩ පාළි ටික රෙකෝඩ් වෙලා තිබ්බා. ඒකනම් කොහොම මොන චේතනාවකින් කරපු ඉල්ලීමක්ද කියලා හරියට දන්නේ නැති උනත් දැන් ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ හිත පිටරට කෙනෙක් හබියේ වයිපරයක් කරගෙන වෙන රටකට හබීබී වෙන්න හීනයක් තියෙනවනේ. පහුගිය කාලේ නෙළුම් පොකුණුඩ සුදු සංචාරකෙන්ට අපේ කොල්ලෝ දන නමාගෙන රෝසමල් හදපු වීඩියෝ වෛරලු තුනක්. අන්න ඒ නිසා අද කතාව ලේසියෙන්ම රට යන්න පුළුවන් කියලා කවුරුත් හිතන ඒ ක්‍රමයේ ගැන. විදේශිකෙක් වැඳලා ගිහින් ඒ රටේ සිටිනශී පියර් ලබා ගන්න එක තමයි මේ පාර්ට්නර් වීසා වලදී වෙන්නේ. පාර්ට්නර් වීසා කියලා වෙනම නමකින් හැදෙන්නුවට මෙතනදී ඇත්තටම වෙන්නේ ඕවිනෝගේ පාර්ට්නර් ඒ රටේදී අවශ්‍ය ડોකියුමන්ට් හදලා ඔයාට පියර් එක අරන් දෙන එකයි. නමුත් ලේසි කියලා කවුරුත් කිව්වට මේක බොහොම කාලයක් බලාගෙන ඉන්න වෙන ක්‍රියාවලියක් කියලා තමයි කියන්නේ. මොකද ලෝකෙ මේ ක්‍රමයේ මගින් පියර් ගන්න පුළුවන් රටවල් ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය දන්නවා. මේ මගේ මයිග්‍රේට් වෙලා ඒ රටේ පියර් ගන්න බොහෝ අය මේක කරන්නේ නැහැ. මේක කරන්නේ ඇත්තටම නෙමෙයි කියලා. මීට අමතරව නවසීලන්තේ, ෆින්ලන්තේ, කැනඩාව, නෙදර්ලන්තේ, ඩෙන්මාර්ක් වගේ රටවලට මේ වීසා ක්‍රමය වලංගුයි. අනික ලයිව් වෙන් ටුගෙදර් හෝ මැරීඩ් බවට සාක්ෂි ඔප්පු කළා පස්සේ බ්‍රේක්අප් වුණා. මේකෙදි හම්බුණ PR සිටිසන්ෂිප් එක කැන්සල් වෙන්නේ නැති පර්මනන්ට් දෙයක්. ඒ නිසා මේක සිඩ්නි වගේ නගරවලට ඉහළ ගණන් අය කරපු ජාවාරමක් වලට පත් වෙන බවට සාක්ෂි තියෙනවා. එහෙම ජාවාරමක් වලට පත් වෙන නිසාම මේකෙදි අද වෙනකොට සලකා බලන රෙසිඩන්ට් ඉහළයි. ඒකෙදිත් ඒ එක එක රටවල් සලකා බලන කොන්දේසි විවිධයි. කලින්ම කිව්වා වගේ කවුරුත් පාර්ට්නර් වීසා ලබා ගැනීම ලේසි දෙයක් කියලා විශ්වාස කළාට ඒකේ අපහසු දන්නේ කාලය හා සසඳල බලන කොටයි. ඕස්ට්‍රේලියාව වගේ රටක නම් මෙමගේ PR ලබා ගැනීම අවුරුදු 4ක වගේ ක්‍රියාවලියක්. ඒකට හේතුව වෙන්නේ මේක අධිර දෙකක් යටතේ ලැබෙන වීසා ක්‍රමයක් වීමයි. පළමු අධිර ඔෆ්ෂෝ තාවකාලික වීසා. ඔබ සහ ඔබේ සහකරු සැබෑ සම්බන්ධික සිටින බවට තක්සේරු නිලධාරීන්ට ඒත්තු ගන්නලා ඕන් සලකා බලන නිර්ණායක සපුරනවා නම් ඔබට ඒ අදාළ රටට පැමිණිලා එහි රැඳී සිටීමට අවස්ථාව ලැබෙනවා. දෙවැනි අධිර ඔන් ෂෝ ස්ථිර වීසා. ඒ අදාළ රටට ඇවිත් ඔබේ සම්බන්ධතාවයේ අඛණ්ඩව වගේම අව්‍යාජව පවත්වාගෙන යන බවට පෙන්වා දුන්නට පස්සේ වසර දෙකකට පසුව තමයි ඔබට ස්ථිර වීසා වලට අයදුම් කරන්න පුළුවන්. නමුත් මේ දෙකම නැතිව ඔබ ඉල්ලුම ඉදිරිපත් කරන අවස්ථාව වන විට විවාහ වෙලා වසර 3ක් හෝ ඊට වඩා වැඩි කාලයක් සම්බන්ධතාවයේ ගෙන ගොස් හෝ එම සම්බන්ධතාවය නිසා උපත ලද දරුවන් සිටිනම් ඔබට ඒ අවස්ථාවේදීම తాවකාලික වීසා වගේම ස්ථිර වීසත් ලබා ගන්න පුළුවන්. ඒකත් ප්‍රමාණවත් නැහැ. මේකෙදී ඔබ සහ ඔබේ සහකරු පිළිබඳ සලකා බලන සුසුකම් කීපයක් තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒවායේ රටානුව විවිධත්වයක් දක්වනවා. ඕස්ට්‍රේලියාව නම් බොහෝ අවස්ථාවලදී ඔබේ කාර්යයත්‍රා හිමත් නැත්නම් සහකරු හෝ ස්ථිර සහකරු වීම අනිවාර්යයි. විවාහක නැත්නම් හෝ ලිමිට් ටුගෙදර් නම් ඔබ එකිනෙකා වෙනුවෙන් කැපෝ සම්බන්ධතාවයකින් බැඳී සිටින බව පෙන්වලා දෙන්න ඕනේ. ඒ වගේම ඔබේ සහකරු ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හෝ සුසුකම් ලත් නවසීලන්ත පුරවැසියෙක් නම් විතරයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඔබ අවිවාහකෙක් වශයෙන් මේ සඳහා අයදුම් කරනවා නම් මේ සමත්තාවේ අව්‍යාජ බව පෙන්වීමට සහ ඔබට වීසා බලපත්‍රයක් ලබා දුන් දින සිට මාස 9ක් ඇතුළත ඔබ පෙම්වතා සමග විවාහ වීමගේ ඔබේ අවංකත්වය පෙන්වීම අවශ්‍යයි. ඕස්ට්‍රේලියාවේ හෝ විදේශයන්හි පිළිගත් විවාහ අධිකාරියක් විසින් සපයා ඇති පරිදි ඔබ සහ ඔබේ සහකරු ශාරීරික මුණගැසුන සහ පෞද්ගලික එකිනෙකා හඳුනනා බවට තහවුරු කළ විවාහ දිනයන් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඕස්ට්‍රේලියාව වගේ රටක ඔබේ හවුල්කරු ළඟ අවුරුදු 5කදී තවත් කෙනෙකුට පාර්ට්නර් වීසා වලින් අනුග්‍රහය දක්වලා තියෙනවා නම් ඒ අවුරුදු 5 වෙනක වෙනත් කෙනෙක් වෙනුවෙන් ඉල්ලුම් කරන්න බෑ. එක්සත් රාජධානිය ගැන සැලකුවොත් ඒ පාර්ට්නර් වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලීමට අවශ්‍යයි. ඔබේ සහකරු හෝ සහකාරිය බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත ජාතිකයෙක් ලෙස එක්සත් රාජධානි පදිංචි වී ඇතනම් හෝ තුර්කි ව්‍යාපාරිකයෙකු හෝ තුර්කි සේවක වීසා බලපත්‍රයක් හෝ සරණාගත තත්ත්වයක් හෝ මාංශ ආරක්ෂාවක් ඇතනම් ඒ කල හැකි. ඔබ සහ ඔබේ සහකරු හා එක්ව එක්සත් රාජධානි ස්ථිරවම එකට ජීවත් වීමට අදහස් කරයි නම් ඔබ මූලිකම ඇති ශක්තිමත් නම් ඔබට සහ සහකරුට ප්‍රමාණවත් නවත්තන් පහසුකම් නැත්නම් ඔබට අවශ්‍ය මට්ටමට ඉංග්‍රීසි කතා කළ හැකි තේරුම් ගත හැකි තරම් දැනුමකින් යුත නම් පමණයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඇමරිකාවල නම් වැඩි අවධානයක් යොමු නොවන හා එතරම් ඉක්මනින් PR ලැබෙවියයි කියන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි පාර්ට්නර් වීසා කියන්නේ. මීට අමතරව මේකෙදී හෙළ නිශ්චිත ආදායමකින් යුත වීම සුදුසු නවත්තන් පහසුකම් ඇතුළු
නිශ්චල දේපළ වලින් යුතුයවීම වගේ දේවලුත් බොහෝ රටවල් සලකා බලනවා. මොකද ඕනෑම රටකට හිස්සතින් යන්නේ ගැන වැඩි තැකීමක් නොකරන නිසා. ඒ කොහොම වෙතත් එහෙම පිටරට කෙල්ලෙක් බැඳගෙන රටකිය කොල්ලෝ නැතුවමත් නොවේ. ඒක නිසා දලතාලා මාළු අල්ලගත්තට විතරක් මදි. මාකට් එකට යන්න නම් නැව පිට තියාගන්න අයිස් පෙට්ටියක තෝණ ගන්නවා.